आयुबोवन सुबह मध्याहना ओबे स्वाधीन रूपहनी मध्याहन पुवत विकाशय समगिन मुलिन्म अवधानय प्रवृत्ति सिरस्तल वेत बास्कु वार्ताव रदुगुरु सभाव प्रतिक्षेप नोकराय कडिनमिन पियवर गन्नै इल्लीमकुत एस्ट्रा सेनेका विदगत्त गणन लक्ष हतत पानी कुडु जावारम करुवन नीतिये रहनट हसु करन्न पोलिस दल एलाय रागल वतुयाये गिन्नक निवास 14ක් විනාසයි अमेरिकावेन सन्नद्ध ड्रोन याना बलैनियक मिलदी गन्न इंडियाव सूदानमिन पास्कु इरिदा प्रहारे पिलिबंद विमर्शने कल जनाधिपति कमिशन सभावे वार्ताव पिलिबंद श्रीलंका कतोलिक रदगुरु समुलुव माध्यमुवाक पवत्वमिन सिय मते पहदिली कला श्रीलंका कतोलिक रदगुरु समुलुव विसिन इदिरिपत करनु लबु प्रकाशनेन प्रधान वशेन अप संधान कर सिटिन्ने पास्कु इरुदिन सिदुवु मिलेच्च त्रस्त प्रहारय सलसुम कर दियात्कल आयतात ईट अनुबल देमिन आधार उपकार कर सेलु देनातात मेम अपराधिय वलक्वा गनीम संधा तम वगकीम इष्ट नोकर सिय राजकार्य पहरहरिय सैम सेलु देनातात विरुद्धव निसि आकारेट नीतिय क्रियात्मक किरीम संधा नीतिपति वरयाट पूर्ण बलयहा निदहस लबा देनमिन इल्ला सिटीमाय पास्कु इरुदिन प्रहारय पिलिबंद जनाधिपति कमिशन विसिन अनावरणे करलद करुणु सह ईट अदाल निर्देश श्रीलंका कतोलिक रदगुरु समुलुव विसिन प्रतिक्षेप नोकरनातर एम निर्देश हैकीक्मनिन क्रियात्मक किरीमट रजय पियवर गनु एतै श्रीलंका कतोलिक रदगुरु समुलुव इता ओने कमिन इल्ला सिटिनो पास्कु प्रहारे पिलिबंदव मिन्म विविध मातृका संबंधेन देशपालन वेदिकावे पलवु अदहस किहिपयक दैन आंडुव हितामता मे पास्कु प्रहारे तुल सिदिविच्च सिदुवीम वसं करन्नट कुमन हेतुवक मत उत्साह दरन बव रटे सीलु देना दन्ना बव कारणय बवट पत् वेला तिबेनवा मे मिलेच्च प्रहारे पिटुपस चोदना एल्लेनवा आंडुव बलय लबा गैनीम वेनुवेन पेनी हिटियैद किन कारण සජිත්‍ය මන්ත්‍රීවරු රැවිලා කියනවා පාස්කු බෝම්බේ නිසාලු පෙරදුනේ පාස්කු බෝම්බේට අවුරුද්දයි මාස දෙකකට ඉස්සෙල්ලා 2016 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණය 4917යි පළාත් පාලන කොට්ටාස මේ රටේ ඒ පළාත් පාලන කොට්ටාස 3297ක් තනියෙන් දිව්වේ පොහොට්ටුවේ අපි අන්න උන්ට මතක නැහැ එතකොට පාස්කු බෝම්බේ ඇවිල්ලා නැහැ පාස්කු නිසා නෙමෙයි ගෝඨාභය දිනුවේ පාස්කු සජිත් මහතේ ඊ පෙරේදා කියනවා අපේ ආණ්ඩුවක් ආපුහාම පාස්කු ප්‍රහාරයේ සියලු දෙනාට මරණීය දඬන දෙනවා කියලා. එතුමාලා එදා පාස්කු ප්‍රහාරයේ අවඥාවට ලක් කරපු හැටි අපි දැක්කා. අගමැතිතුමා hina වුණ හැටි අපි දැක්කා. සජිත් ප්‍රේමනාස මහත්තයා මේ වෙලාවේදී හැසිරුණ හැටි දැක්කා. අද දේශපාලන අවශ්‍යතාවයක් විතරක් මුල් කරගෙන ගමින් ගමට ගිහිල්ලා මිනිස්සු අතර විහිළුවක් වෙලා තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයා. ප්‍රේමදාස මහත්තයා හැමදාම යනවා කවිජ්ජ උත්සවගෙන මගේ හිතේ තාත්තගේ ලේ බොහෝ වෙලා දන්නේ තාත්තත් ඒ දවස්වල සිංහ දෙන්නෙක් ඉන්න පුරුවක් උත්සවගෙන ගියාวะ ජංගම සේවය දැන් අවුරුදු 5ක් හිටියා අනු එක මිනිහෙක් හම්බුනේ නැහැ එක ජංගම සේවයක් තිබ්බේ නැහැ යාල කැලේ විතරක් ජංගම සේවාවල් පවත්වපුවා දැන් ගමට ගිහිල්ලා ජංගම සේවාව පවත්වන එන්නද විද්දේ වන් අතරද දකුණු අතරද මේ සිස්ටම් එකේ අවුරුදු 73ක් මේ රටේ ජනතාව ගමන් කරලා තිබෙනවා මේ අවුරුදු 73 යනකොට ඕනෑවට වඩා වැඩියෙන් අපිට සහතික සාධක ඔප්පු කරලා හමාරයි මේක අසාර්ථකයි මොකද මේක තියෙන සාර්ථකත්වය මෙන්න මේ ශේත්‍රයෙන් අපි ඉස්සරහට ගින් තිබෙනවා මේ ශේත්‍රය අපිට ජයග්‍රහණ දෙනු කියලා කාටද කියන්න පුළුවන් නේද සෑම ශේත්‍රයකම අසාර්ථක වී තිබෙනවා රාජ්‍ය පරිපාලනයේ බිඳුවට වැටිලා තිබෙනවා හැම වෙලාවෙම අසුබවාදීව දකින අයට මේ රට ගොඩනගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ තමන්ගේ බලය තනතුරු වරදාන වරප්‍රසාද වෙනුවෙන් කැප වෙන්නේ ඒක තමයි දැනට විපක්ෂයේ මේ කරන්නේ සංසන්දනය කරන්න යහපාලන ආණ්ඩුවයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය අද අපි බොහොම ඉදිරියෙන් ඉන්නවා කොරෝනාව මර්ධන එන්නත මේ වෙන විට ලක්ෂ 7කට අධික පිරිසකට ලබා දීලා තියෙනවා කියලා සෞඛ්‍ය අංශය සඳහන් කළා මේ අතර ඊයේ දවසෙත් කොරෝනාවට ගොදුරු වූ 304 දෙනෙකු අපේ රටෙන් හමු වුණා
රෝහල් ගතව ප්‍රතිකාර ලැබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 609ක් ඊයේ දවස තුල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හා රෝහල් වලින් සුවය ලබා කොරෝනා ආසාදිතින් 351 දෙනෙකු පිටව ගිය අතර ඒ සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 83561ක් දක්වා ඉහළ ගියා ඊයේ දිනේද කොවිඩ් මරණ 5ක් වාර්තා වුණා මෙසේ මියකොස් ඇත්තේ නවලපිටිය පදිංචි 56 හැවිරිදි කාන්තාවක් අඟුලන්නේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් මත්තිගොඩ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් බිබිල පදිංචි 67 හැවිරිදි පුත්කලෙක් හා දෙවල පදිංචි 68 හැවිරිදි පුත්කලෙක් ඒ අනුව මේ දක්වා මෙරට සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 520ක් ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 104ක් තුල තවදුරටත් පුත්කලින් 10743 දෙනෙකු නිරෝධායන වෙමින් සිටින අතර ඊයේ දිනය තුල මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 6054ක් මේ අතර කොරෝනා මර්ධනය වෙනුවෙන් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ දිනේ වන විට පුද්ගලයන් 759548 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. මේ වන විට ශ්‍රී ලංකාවට හැකි වෙලා තියෙනවා අනිකුත් රටවල් හා සංසන්දනය කරනකොට එන්නත් ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ඉදිරියෙන් ඉන්න. ඒ නිසා මේ වන විට ලංකාවට සැලකිය යුතු මට්ටමේ එන්නත් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා වගේම ඇනෝම් කරලා තිනවා මිලියන 18කටත් වඩා අධික සංඛ්‍යාවක් රටේ ජනතාවට ලබා දෙන්න. මොකද මේ එන්නත් කරණයෙන් යම් කිසි විදියකින් අපි මේ රෝගේ පාලනය කිරීමේ උපක්‍රමික සැලැස්මක් හදලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අවම වශයෙන් රටේ ජනගහණයෙන් 60කට 70කට ආසන්න ප්‍රමාණයකට එන්නත ලබා දෙන්න ඕනි. ඒ තුලින් පමණයි එන්නත පමණක් භාවිතයෙන් රෝගයක් පැතිර යාම වළක්වන්න පුළුවන්. ඉතින් ලංකාවේ එන්නත් කරණය ගත්තාම බොහොම දියුණු රටක්. ලංකාවේ එන්නත් සම්බන්ධයෙන් ලෝකයේ අනිකුත් දියුණු රටවල් සමග සංසන්දනාත්මක ගත්තාම ලෝකයේ එන්නත් කරන සම්බන්ධයෙන් සාර්ථක වුණ රටවල් වලින් ඉහළම රටක් තමයි ශ්‍රී ලංකාව. කොවිඩ් සඳහා නිපදවලා තියෙන එන්නත ලබා දීමේ ක්‍රියාවලියත් අපිට සාර්ථක කර ගැනීමේ ලොකු ගැටලුවක් ඇති වෙන එකක් නෑ. තාම ආරම්භක අවධියේ තියෙන්නේ. එන්නත ලබා දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විද්‍යානුකූල විය යුතුයි. ලෝපුරා මෙවර විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 11,91,10,249ක්. කොරෝනා හේතුවෙන් ලෝපුරා 26,41,693කට දිවි අහිමි වී තිබෙනවා. ගෙවිකිය පැය 24 තුළ නව කොරෝනා ආසාදිතින් 477,306ක් හඳුනාගෙන තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,626ක්. ගෙවිකිය පැය 24 තුළ වැඩිම ආසාදිතින් පිරිස වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 78,297ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,207ක් බවයි බ්‍රසීල වාර්තා පෙන්වා දෙන්නේ. ගෙවිකිය පැය 24 තුළ ඇමරිකාවෙන් හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 62,773ක්. කොරෝනා මරණ 1,531ක්ද වාර්තා වී ඇති අතර ඉන්දියාවෙන් එම කාලය තුළ කොරෝනා ආසාදිතින් 21,668ක් හඳුනාගෙන තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 113ක්. රුසියාවෙන් ගෙවි ගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතින් 9,270ක් හා මරණ 459ක්ද එක්සත් රාජධානීන් ආසාදිතින් 6,753ක් හා මරණ 181ක්ද වාර්තා වී තිබෙනවා. පොල්ගොල්ල ජලාශයේ නඩත්තු කටයුතු සඳහා එහි ජලය බැහැර කෙරුණා. පොල්ගොල්ල ජලාශයේ තුරටු විවෘත කිරීම ඊයේ රාත්‍රියේ සිදුවුණා. ජලාශයේ වාර්ෂිකව සිදුකරන පිරිසිදු කිරීමේ කටයුතු සඳහා මෙසේ ජලය ඉවත් කිරීම සිදුවනවා. රොන් මඩ ගස ආදිය මෙහි සිර වී තිබීම හේතුවෙන් ජලාශයේ කටයුතු වලට බාධා මතුවුණා. පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඊයේ රාත්‍රියේ ජලය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි ජලාශය භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කරන්නේ. මේකෙදි බලාපොරොත්තු වෙනවා අපිට නඩත්තු වැඩසටහන් කියන නිරීක්ෂණ කටයුතු සියල්ල කරන්න සහ අපි ඒ වෙලාවේදී හඳුනා ගන්න ඒ අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුතු ඉටු කිරීම සඳහා සැලසුම් කරගෙන සිද්ධ කරගන්න. මේ අතර පොල්කොල ජලාශය අලුත් වැඩියා කටයුතු හේතුවෙන් ප්‍රදේශ රසක ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. පාත දුම්බර පූජාපිටිය
උකුවෙල යන ජල පවිත්‍ර අගාරවලට අයත් ප්‍රදේශවලට ජල සැපයුම මෙසේ අත්විඳවා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් ලේවැල්ල, සිරිමල්වත්ත, අමුණුකම හා වලල යන ප්‍රදේශවලටත් මහනුවර මහනගර සභා බල ප්‍රදේශයේ අස්කිරිය ජලතටාකයේ මගින් ජලය බෙදා හරින ප්‍රදේශවලටත් ජල සැපයුම අත්විඳවා තිබෙනවා. උකුවෙල ජල පවිත්‍රාගාරය මගින් ආවරණය වන මනාබොඩ, මාරුකොණ, ගුරුගැටේ, උල්පනපිටිය, රයිතලාව, බඩල්කම් මැද්ද, උකුවෙල හා වත්තේකම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්විඳවීමට පියවර ගැනුණා. ඊයේ රාත්‍රී 12 සිට අනිද්දා පෙරවරු 2 දක්වා පැය 50ක කාලයක් මෙසේ ජල සැපයුම අත්විඳවා තිබෙනවා. වනාලි ප්‍රහාරයකින් දෙදරු පියකු මිය යාමේ සිද්ධියක් මුල් කරගනිමින් පිරිසක් පොත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්ලඩිය මන්සන්ධියට ආසන්නයේ එම මාර්ගයේ අවහිර වෙනසේ විරෝධතාවක නිරත වුණා. කල්ලඩිය නිදහස් මාවතේ ගමන් කරමින් සිටි 53 නැවරදි පුද්ගලයෙකු මෙසේ වනාලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා. එම ප්‍රදේශයේ දින 10ක් තුල සිදු වූ වනාලි ප්‍රහාරවලින් පුද්ගලින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් පිරිස මෙසේ උද්ඝෝෂණයේ නිරත වුණා. කෙසේ වුද මාර්ගය අවහිර වෙනසේ සිදු කළ මෙම උද්ඝෝෂණයේ හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතාවන්ට මුහුණ දුන්නා. එකයි කාලේ එකයි කාලට එකයි ඉස්සරහට ඉරැටි. ඇහුණා මේ වෙදිහද්ද එළියට ආවට පස්සේ අතන්ට මම ගියා. ගියාට පස්සේ අර ලීය කඩලා දාතිබ්බා. ඊට පස්සේ මං ඒ ලීය බලාගෙන මං මේ ලයිට් එක දාලා මෙතන තාම එනකොට තමයි මෙතන ෆෝන් එක වැටලා තිබ්බා. ඒක බලලා ටෝච් එක ගැහුවා අර පැත්තට මේ මේවා පොඩි ලයින් දෙක බලලා අතන වැටලා හිටියා මේ. අපි රෙඩ්ඩු 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 වෙලා අපි අලි එළවණු. මේ අසරණ මිනිස්සුන් කී දෙනෙක් මේ කල්ලඩිය මැරුවද? ඔකේ අද මේ මිනිස්සුන්ට උනා ඇත්ත අපේ දරුවන්ට අපිට වෙන්න පුළුවා. හිතන්නේ කවුරුවත් ඕක. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටු කරගන්න ආරක්ෂක අංශ දෙවන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. මේ මෙහෙයුමේදී ජාවාරම් කරුවන් කිහිප දිනකම ඊයේ දවසේදී නීතියේ රැහැනට කොටු කරගන්න හැකි වුණා කියලයි පොලිසිය සඳහන් කළේ. ඊයේ දින ග්‍රෑන්ඩ් පාස් පොලිස් වාසමේදී කොළඹ මධ්‍යම කොට්ටාෂයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 51ක් සමග කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එය අද දින අධිකරණයේ වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. යාපනයේ කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් යාපනයේ ප්‍රදේශයේදී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 25ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන්ද යාපනයේ අධිකරණයට කරුණු වාර්තා කර අදාළ පුද්ගලයා රැඳවුම් නියෝගයක් මත දින 7ක කාලයක් රඳවා ගැනීමට නියමිතව තිබෙනවා. රාගල වතුයායේ නිවාස පේලියක හටගත් ගින්නකින් වතු නිවාස 14ක් විනාශයට පත් වුණා. නිවාස පේලියට අයත් එක් නිවසක අදාළිය මහටගත් මෙම ගින්න සෙසු නිවාසවලටද ව්‍යාප්ත වී තිබෙනවා. වතු කම්කරුවන් රාගල පොලිස් නිලධාරීන් මෙන්ම යුදහමුදාවේ 3 වන සිංහ රෙජිමේන්තුවේ බට පිරිසෙක්ව ගින්න නිවා දමා තිබෙනවා. ගින්න හටගන්න අවස්ථාවේ මෙම නිවාසවල කිසිවකුත් නොසිටි බවයි වාර්තා වන්නේ. මෙම නිවාසවල පදිංචිකරුවන් මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් කොවිඩේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිට තිබෙනවා. සිද්දෙන් පුද්ගලයන් 59 දෙනෙකු අවතැන් වුණා. කළුබෝවිල ආසිරි මාවතේදී පිලිසී මිය ගිය බවට සැකකිරෙන ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ආරක්ෂක කැමරා දර්ශනද උපයෝගී කරගෙන මේ පරීක්ෂණ සිදු කරනවා කියලයි පොලිසිය සඳහන් කළේ. මෝටර් රථය ගිනි ගැනීමෙන් මෙසේ මිය ගොස් තිබුණේ කළුබෝවිල බාතිය මාවතේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන මොහමඩ් නෆාර් මොහමඩ් නසීර් යන අය බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා. ඔහු තම මෝටර් රථයෙන් ආසිරි මාවතට පැමිණෙන අයුරු සහ රථය නතර කර රැඳී සිටින අයුරු අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබෙනවා. අවට පදිංචිකරුවන්ගෙන් ලබාගත් ප්‍රකාශ සහ එම දර්ශනද උපයෝගී කරගනිමින් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය බවට සැකකෙන්න පුද්ගලයාගේ මවගේ සහ මෘත ශරීරයේ සාම්පල ලබාගෙන DNA පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ පුතත් සමගින් ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.